ආයුබෝවන් වාසනාවන්ත කාලයක් ඔබ සැමට උදා වේවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුජ මාරුව පිළිබඳ. ඔබ දන්නවා කුජ කිව්වම ග්‍රහලෝකයේ සෙන්පතිකම දරන ගහෙක්. ඒ කියන්නේ වැඩට දක්ෂ ග්‍රහයා. වැඩට විතරක් නෙමෙයි හැම දෙයකටම දක්ෂ ග්‍රහය තමයි කුජ ග්‍රහයා. ඉතින් මේ කුජ ග්‍රහයා කියන්නේ විශේෂයෙන්ම ලේවලට ශරීරයේ ලේවලට අධිපතිකම දරන ලේ දකින්නද කැමතිකම සමහර අය කියන කතරගම දේවතාවුන් වහන්සේ කියලා. ඉතින් කුජ ග්‍රහයාගේ බලය අසීමිතයි. අපි දන්නවා මේ ආරක්ෂක අංශවල ඉන්න කට්ටිය. එතකොට ත්‍රිවිධ හමුදාව නියෝජනය වෙන්නේ කුජග්‍රහය. කුජග්‍රහයට ඉහලින් කාටවත් මුකුත් ගන්න. උදේට කඩු ශිල්පය, වෙඩික්කරු, එනින් යාම මැර බලය, ඒ වගේම දාමරිකකම්, ඒ වගේම ස්ත්‍රී දූෂණ අනිත් පැත්ත, ඒ කියන්නේ ඒකේ නරක පැත්ත, ස්ත්‍රී දූෂණ, ඒ වගේම අතවර කිරීම, ඒ වගේම මැරකම්, චණ්ඩිකම්, අපි කියන සමහර ගමේ රාළහාමි කියලා කියන්නේ ආන් ඒ වගේ චරිත තියෙන තමයි කුජ ග්‍රහයට නියෝජනය වෙන්නේ. ඉතින් හොඳට වගේම නරක පැත්තත් එහෙමයි. කුජ ග්‍රහය ලැබුවාම හුඟ දෙනෙකුට කුජ දශාව, අතුරු දශාව ලැබුවාම කවුරුත් එඩිතරයි, කාර්යක්ෂමයි, වැඩ කටයුතු ඉක්මනින් කරනවා. ඒ වගේම රජයට උදව් උපකාර කරනවා. ආරක්ෂක අංශ කියන්නේ රජයට උදව් කිරීම, රජය ආරක්ෂා කිරීම, රජයේ දේපළ, රජයේ හැම දෙයක්ම ආරක්ෂා කරන්නේ කුජ ආරක්ෂක. අපි ඉතින් යුද කෝලාහල ඒකත් බලපානවා. දැන් ලෝකේ ගත්තෝ යුද කෝලාහල, වෙඩි තැබීම්, වික්‍රමතාවේ එඩිතරකම්, අන්න ඒවා බලපානවා මේ කුජ ග්‍රහයා. එනිසා අපි මේ කුජ ග්‍රහයා මාරු වෙනවා. දැන්ට තුලා රාශිගත වෙලා ඉන්න කුජ ග්‍රහයා 2023 නොවැම්බර් මාසේ 16 වෙනිදා උදේ 10:48ට වෘච්චික රාශිගත වෙනවා. වෘච්චික රාශිගත වෙනකොට එයාගේ නිවසටම එයා යන්නේ. එයාගේ බලය වැඩි වෙනවා. සමේ බලය වැඩිවීම කුජට ඉතරම්ම හොඳක් නැහැ. නමුත් ඉතින් රටකට නම් ආරක්ෂක අංශවලට බලය ලැබුණාම හොඳයි. ඒ නිසා අපි මේ කුජ ග්‍රහයා පිළිබඳව ගොඩක් දේවල් තියෙනවා කියන්නේ. ඉතින් අපි සැකවින් මේ ආරම්භයක් වශයෙන් මේ කුජ ග්‍රහයා පිළිබඳව විස්තර කරේ. ඒ වගේම ඔබට මේ පිළිබඳව පලාපල විස්තරයක් දැන ගැනීමට කැමති නම් මගේ දුරකථන අංකය තිරේ දිස් වෙනවා. ඒකට කතා කරන්න. ඒ වගේම වාස්තු, ඒ වගේම ගෙවල් ආරක්ෂා කිරීම, ඒ වගේම නිවාස දෝෂ, ඒ වගේම නිවාස ආරක්ෂා කිරීම ආදී බහිරව පූජා ආදී තියෙනවා නම් අපව දැනුවත් කරන්න. ඒ නිසා බලමු මේෂ ලග්නයට මේ කුජ ග්‍රහයාගේ මාරුවීම කෙසේද කියලා. මේෂ ලග්නයට මේ කුජ ග්‍රහයා මාරුවීමෙන් එතරම්ම සුවදායක තත්ත්වයක් ඇතිවන්නේ නැහැ. මන්දයත් හදිසි කරදර, හදිසි විපත් කරදර, හදිසි අනතුරු, ඒ වගේම කලකෝලාහල, ඒ වගේම හිරගෙවල් වලට යන්න ආදිය සිද්ධ වෙන්න පුළුවන්. එනිසා බොහෝ පරිස්සමින් ජීවිතේ ගෙනියා යුතුයි. තමන් අදහන ආගම ධර්මානුකූලව ජීවිත ගත කරන්න වෙනවා. එහෙම නොවුනොත් ඔබට මම මේ කියපු දේවල් සිද්ධ වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. නිසා බොහොම කල්පනාවෙන් ගමන් බිමන් යාමත්
එකට එක වැඩකිරීමට යාමෙන් ඔබ ඉතාමත්ම අසීරු අවස්ථාවලට මුහුණ පාන්සිනත වාද විවාදවලට පැටලීමෙන් වැලකී සිටීම යහපතට හේතු වෙනවා. එනිසා මේ කුජමාරු විතරම්ම සුවදායක බවක් පෙන්වන්නේ නැහැ. වසබ ලක්නය ඔබට කුජමාරුවත් ඔබටත් ඉතරම්ම සුවදායක බවක් පෙන්වන්නේ නැහැ. අඹු සැමියන් අතර පවතින මතභේද, මත ගැටුම් උස්සන්න වීමත්, ඒවගේම තම තමන්ගේ අදහස් උත්සන්න අදහස් එකට එක කිරීම යන්න යෑමෙන් ඔබලා කරදරයකට පත්විය හැකි. එනිසා බොහොම ඉවසීමෙන් හා සංසුන් කටයුතුට අඹු සැමියන් අතර මතභේද මත ගැටුම් ඇති වෙනවා. ඒවගේ ප්‍රේම සම්බන්ධකන් තිබුණ නම් ඒවා බිහිසුණු තත්ත්වයට ඇති වෙන්නත් පුළුවන්. එනිසා ඒවා වළක්වා ගැනීමට බුද්ධිය පාවිච්චි කරලා වැඩ කරනවා. පිටරට යන්න ඔබට වාසනාව මේ කාලේ තියෙනවා. ඒවට උත්සාහ කර බලන්න. එනිසා සමස්තයක් වශයෙන් කුජමාරු වීමට එතරම්ම සුවදායක බවක් වන්නේ නැහැ. මිතුන ලග්නෙට කුජමාරු වීම ඔබේ සතුරු කරදර තියෙන තැනටයි දැන් සතුරු කරදර මෙල්ලවීමක් වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේමට ආහාර හොඳට රුචියට එහෙම නැත්නම් හොඳ බඩ පිරෙන ආහාර ගන්න මේ කාලේ ඇති වෙන්න පුළුවන්. මොකද හේතුව ඔබට බඩිකිනි වැඩි වෙන කාලයක් මේ කාලේ. ඒ වගේම අධ්‍යාපනය ලබන දරුවෙක් නම් මේ කාලේ මන්දගාමීවයි වැඩ කෙරෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම සිතට එන දේවල් රාගික හැඟීම් මතුවෙන මේ කාලේ ඔබ රාගික හැඟීම් වලට ගිහිල්ලා ඔබ අමාරුවේ වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා බොහොම කල්පනාවෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන්න. ධනය ලැබීමත් මේ කාලේ හොඳයි, වරදක් නැහැ. එනිසා සමස්තයක් වශයෙන් කුජමාරු වීමත් ඔබටත් ඉතරම්ම සාමාන්‍ය තත්ත්වයක් බවයි පෙන්නුම් කරන්න. කටක ලග්නයේ ඔබට මේ කාලයේ කුජමාරු වීම ඔබට අඹු සැමියන් අතර අර මතභේද නැති වුවත් තියෙනවා. මතභේද නැත්තේ නැහැ, මතභේද තියෙන. ඒ වගේම දරුවන්ගේ යම් කරදරයක් එහෙම නැත්නම් දරුවෙකුගේ හිතුවක්කාර වැඩපිළිවෙලක් නිසා යම් කරදරයක වැටෙන්න පුළුවන්. එනිසා ඔබට උසාවියට පොලිසියට යන්න සිද්ධ වෙන්නත් පුළුවන් මේ දරුවෙක් නිසා. එහෙම නැත්නම් දරුවෙකුට හදිසි රෝග පීඩාවක් උස්සන්න වීමෙන් දරුවන් එහෙම නැත්නම් දරු ප්‍රසූතියේ එහෙම නැත්නම් කවුරු හරි ගැබ්ගෙන ඉන්නවා නම් දරුවෙක් මව් කෙනෙක් දරු ප්‍රසීදියේ බොහොම පරිස්සමෙන් ආහාර ගැනීම සහ ඒ කල් ක්‍රියාව බොහොම පරිස්සමෙන් කර යුතුයි. නැත්නම් විස ශරීරගත වීමට ඉඩකඩ තියෙන නිසා දරු ගැබ ආරක්ෂා කර ගැනීම යහපතට හේතු වෙනවා. ඒ වගේම විදේශ ගමන් බිමන් යොදාගෙන තියෙන ඒවා සාර්ථක වෙනවා. අඹු සැමියන් අතර මතභේදයේ ඉලෙසම පවතිනවා. සමස්තයක් වශයෙන් ඔබට කුජමාරු වීම එතරම්ම සුවදායක බවක් වන්නේ නැහැ. සිංහ ලග්නෙ හිමි ඔබට මේ කුජමාරුව ඔබ ගන්නා තීරණ හදිසි තීරණ, ඒ කියන්නේ ඔබ හදිසි තීරණ ගැනීමෙන් ඔබට අවාසි වෙන්න පුළුවන්. ස්ථානගත ප්‍රශ්න, එතනින් ගියාම ඥාතීන් පිළිබඳව ප්‍රශ්න, එතන ඥාතීන් සමග අවුලේ වැඩ කරන්න ගිහින් ඔබ ඥාතීන් සමග ගැටුම් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ඥාතීන් ඔබට හිරිහෙර කරන්නත් පුළුවන්. එනිසා සමස්තයක් වශයෙන් මේ කුජමාරු වීම ඔබට එතරම්ම සුවදායක බවක් පන්නේ නැත්තේ ඔබට මේ හිතුවක්කාර තීරණ නිසා ඔබ අප්‍රසාදයට ලක් වෙන්න පුළුවන්. එනිසා මේ කුජමාරුව ඔබට
විශේෂයෙන්ම ඔබේ සිත පාලනය කරගන්න බැරුව ඔබ යම් යම් අය සමග ගැටුම් ඇති කරගන්න යන්නත් පුළුවන්. ඒ නිසා බොහොම ඉවසීමෙන් හා සංසුන්ව කටයුතු කළ යුතුයි මේ කාලේ. ඒ වගේම ඔබට මේ කාලයේ අවිවාහකයන්ට මංගල යෝජනා ප්‍රතික්ෂේප වීමත් ඒ වගේම විවාහකයින්ගේ යුග ජීවිතය තරමක් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීමත් මේ කාලය තුළ තියෙනවා. සමස්තයක් වශයෙන් කුජ මාරු වීම ඔබටත් එතරම්ම සුවදායක බවක් වන්නේ නැහැ. කන්‍යා ලග්නේ ඔබට මේ කාලේ ඔබේ නම පවතින වැඩක් කරනවා වෙන විශේෂයෙන් ඔබට ගමේ රටේ ඔබේ නම ප්‍රසිද්ධ වීමට වැඩකට එහෙම නැත්නම් පවුලේ අය ඔබ ප්‍රමුඛයා වශයෙන් කටයුතු කිරීමේ හැකියාවත් ඔබ කාගෙත් සිද්ධිනාගෙන වැඩ කරන්න ඔබට හැකියාව වික්‍රමාන්විත වැඩ කටයුතු වලින් ඔබට ජයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ගමේ රටේ ජනප්‍රිය පුද්ගලෙක් වෙන්නත් බැරි නැත්තේ නැහැ. ඒ වගේම ඔබට ඔබ දේශපාලනඥයෙක් නම් දේශපාලන කටයුතු වලින්ත් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබීමක් මේ කාලය තුළ තියෙනවා. ඔබ කාගෙත් ප්‍රියමනාපවලට දැන් කවුරුත් ඔබට කැමති වී ඔබේ ජනප්‍රියත්වයට පත්වීම වගේ දේවලුත් පෙන්නුම් කරනවා. ඒ නිසා සමස්තයක් වශයෙන් ඔබට මේ කුජ මාරුව හොඳ බවයි පෙන්නුම් කර. තුලා ලග්නේ මේ ඔබට මේ කුජ මාරුව ඔබට ඔබේ මෙදුවක් කල් තිබිච්ච ධනය ධන ලාභ ලැබීමක් මේ කාලය තුළ බලාපොරොත්තු රජයට සම්බන්ධ ස්ථානවල වැඩ කරන අයට මේ කාලයේ යහපත් ඔබට ධනය ලැබීමක් මේ කාලය තුළ තියෙන. ඒ වගේම ඔබට වැයපසත් ඉහළ යනවා. නීති ප්‍රශ්න මතුවෙන්නත් බැරි නැත්තේ නැහැ. එහෙත් ඔබේ සාමකාමී අදහස් නිසා අනුන්ට පරිත්‍යාගය අනුන්ට ධනය දීම දානමානාදී කුසල් නිසා ඔබ ඒවයින් වැළකී සිටීමටද හැකියාව ලැබෙනවා. ඒ වගේම දරුවෙකුගේ යම් කටයුත්තක් නිසා සිත් ඇවුල්පත් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබට මේ කාලේ සතුරු කරදරයක් තිබුණා නම් ඒ සතුරු කරදරේ මර්ධනය වෙලා ඔබ ජයග්‍රහණය ලබන බවත් පෙන්නුම් කරනවා. ඒ නිසා කුජ මාරුව ඔබට සුබ බවයි පෙන්නුම් කරන්නේ. වෘච්චික ලග්නේ හිමි ඔබට මේ කුජ මාරුව ඔබට ඔබේ හිස මත කඩා වැටෙන යම් යම් කරදර එම නැත්තම් යම්සින් තුවාල සිදුවීම් එම නැත්තම් හිසට තුවාල වීම් එම නැත්තම් ප්‍රහාර එල්ලවීම් වගේ දේවල් වලට ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් කටයුතු කරන්න වෙනවා. ඒ වගේම ඔබට ඉක්මන් කෝපකාරී ගතිය ඔබේ නොසැලකිලිමත්කම නිසා යම් යම් අය ඔබට චෝදනා එල්ල කරන්න පුළුවන්. ඒ වගේම ආදායම් මාර්ගයේද හොඳයි ඔබට ලැබීමට මේ කාලේ හොඳයි. ඒ වගේම දරුවෙකුගේ යම් කටයුත්තක් වෙනුවෙන් කරදර ඇති වෙනවා. දරුවන්ගේ සිස්සතන් ඒ අයගේ සිස්සතන් වලට වෛරය දේශය කෝපය වගේ දේවල් ඇතුළීමෙන් ඔබ කලකිරීමකට පත් වෙන්න පුළුවන්. ඒ වගේම සිත් වේදනාවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ කාලේ ඔබට කුජ මාරුව තරම්ම සුවදායක බවක් වන්නේ නැහැ. ධනු ලග්නේ මේ ඔබට මේ කාලේ කුජ මාරුවීම විශේෂයෙන් ඔබට නඩු හබ එම නැත්තම් නීතියේ පිහිට පැදීමක් වගේ දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. හදිසි අනතුරු හදිසි විපත් කරදර ඇති විය හැකි. ඒ වගේම කුජ මාරුවෙන් ඔබට වැයපස ඉහළ යාම ඒ වගේම හදිසි ඔබ අත්අඩංගුවට ගන්න වගේ දේවල් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ නිසා බොහොම ඉවසීමෙන් හා සංසුන්ව කටයුතු කළ යුතු මේ කුජ මාරුව විශේෂයෙන් දරුවෙකුගේ කටයුත්තක් වෙනින් සෑහෙන වේශ මහන්සියක් වෙන කාලයක් මේ කාලේ.
ඒ වගේ ඔබට දුර ගමන් බිම යාමෙන් තරමක් වැළකී සිටීම යහපතට හේතු වෙනවා. කරන කටයුතු සාර්ථකයි. ආදායම් මාර්ගයේ ලැබීම හොඳයි. ඒ නිසා සමස්තයක් වශයෙන් ඔබට කුජගේ මාරුවීම හොඳ වගේම අසුබ පැත්තකුත් තියෙනවා. මකර ලග්නේ මේ ඔබට මේ කාලය ඔබේ වැඩ කටයුතු ආදායම් මාර්ග ඒ වගේම ඔබට මුදල් හදල් ලැබීම එහෙම නැත්නම් ඔබට පොළවෙන් ලැබෙන වස්තු සම්පත් පිළිබඳව සෑහීමකටපත් වෙන්න පුළුවන් නැත්නම් භූමියෙන් ලැබෙන දේවල් මණික් කර්මාන්තය ඒ වගේම පතල් කර්මාන්තය ඉදිසිරින හැට මේ කාලය ඉතාමත්ම හොඳයි අධ්‍යාපනය ලැබෙන දූ දරුවන්ටද මේ කාලේ ඉතාමත්ම හොඳ කාලයක් බවයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම ධනෙ ලැබුණත් තමන් ළඟ ධනෙ අතුරුදහන් වීමකුත් පෙන්වුම් කරන මේ කාලය ඔබට මව්ගේ සුවදුක් සොයා බලයට අපෝපකාර කිරීමකුත් මේ කාලය තුළ සිද්ධ වේවි. ඉඩමක් මිලදී ගැමිට තැත් කරන්නේ නම් එයද සාර්ථක විය හැකි. ඒ වගේම වාහනයක් මිලදී ගන්න ඒකත් ඔබට සාර්ථක වන්න පුළුවන් නමුත් ඔබට ධනය අර මං කලින් සඳහන් කළා වගේ ධනය අතුරුදහන් වෙන ගතියක් තියෙන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. කුජමාරු ඔබට සුවදායකයි. සුබයි. කුම්භ ලග්නේ හිමි ඔබට මේ කාලේ කුජමාරුව ඉතාමත්ම හොඳයි. වැඩ කටයුතු කඩිනමින් කරගන්නත් ඒ වගේම ආර්ථිකයේ ශක්තිමත් කරගන්නත් හැකියාව ලැබෙනවා. ඒත් හිතින් හිතලා කරන වැඩ කලබලකාරී නිසා ඔබ සටනට එහෙම නැත්නම් ඔබ නොයිසිලිමත්කම නිසා කරදරවලට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන්න. ඒ වගේම පිටරට යන්න විදේශ ගමන් බිමන් වලටද මේ කාලේ සුබයි. ඒ වගේම හදිසි අනතුරු ඒ වගේම මුත්‍රා අමාරු මුත්‍රා වල ගල් හිටීම ආදී පෙන්නුම් කරන නිසා මේ කාලේ පොඩ්ඩක් ඒ පිළිබඳවත් විමසිලිමත්ව හා සැලකිල්ලෙන් කටයුතු කරන්න. මානසික පීඩාකාරී බවත් මේ කාලය තුළ තියෙනවා. සමස්තයක් වශයෙන් කුජමාරු වීම ඔබට සුබඵල ඇති කරන බවයි පෙන්නුම් කරන්න. මීන ලග්නේ හිමි ඔබට මේ කුජ මාරුව මේ කාලේ ඔබට සුභ හා අසුභ බවයි පෙන්වුම් කරන්නේ. විශේෂයෙන් ඔබේ පියාණන්ට මේ කාලේ තරමක් අසුභ තත්ත්වයක් පෙන්වන ඔබට රෝගාතුර වීම පියාගේ සෞඛ්‍ය තත්ත්වයේ අහිතකර වීම වගේ දෙයක් පෙන්වුම් කරන නිසා ඒ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන්න ඔබ යන්න යාම නිසා මානසික පීඩාකාරී බවක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම ස්ථාන කරදර වගේම ඔබට අඹු සැමියන් අතර තියෙන මතභේද ඒ වගේම සැකය නිසා යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආදායම් මාර්ගය ලැබීමට හොඳයි. ඒ වගේම විදේශ ගමනක් යන්න ලැහැති කෙනෙකුට හතුරු කරදරයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. සමස්තයක් වශයෙන් කුජමාරුව මීන ලග්නේ ඔබට සුබ බව පෙන්වුම් කර. ඒ නිසා වෙනස් ලෝකයේ චැනල් එකෙන් ඔබ මේ කුජමාරුව පිළිබඳව බලලා යම් කිසි සෑහීමකට පත්වා නම් අපිද ඒ පිළිබඳව සතුටට පත් වෙනවා. ඒ නිසා සමස්තයක් වශයෙන් මේ කුජමාරුව ඔබේ ජීවිතවලට බලපාන නිසා මේ කුජමාරුවෙන් ඔබට යම් යහපතක් වුණා නම් ඒද අපට සතුටට කරුණක්. ඒ නිසා ඔබ මේ පිළිබඳව අපිට කමෙන්ට් කරන්න හොඳ හෝ නරක දෙකෙන් එකක් ඔබට සුවදායක කාලයක් උදා වේවා